ඉතින් අපි YouTube channel එකෙන් ඔබ වෙතගෙන එන වීඩියෝ පාඩම් මාලාවේ මෙම වීඩියෝ මගින් ඔබ සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආරක්ෂාව සහ සෞඛ්‍ය පාඩමේ අවසාන කොටස විදිහට ප්‍රථම ආධාර ක්‍රම සහ වෘද්ධිය සෞඛ්‍ය හා ආරක්ෂා පිළිබඳ ක්‍රියා කරන ආයතන සහ අනපනත් පිළිබඳව අද පාඩමට යොමු වෙන කලින් ඉතින් අපි YouTube channel එක ප්‍රථම subscribe කරේ නැත්නම් subscribe කරන්න ඒ වගේම මේ වීඩියෝ ඔබේ යාළුවෝ අතර ෂෙයා කරන්න ආරාධනා කරමින් අද පාඩමට අපි යොමු වෙමු. ප්‍රථම ආධාරයක් යනු කුමක්ද? ප්‍රථම ආධාරයක් කියලා අපි හඳුන්වන්නේ තුවා හදිසියේ තුවාල ලැබූ කෙනෙක් එහෙම නැත්නම් රෝගී වෙච්ච අයෙකු වෛද්‍යවරයෙකු වෙත යොමු කරන්න පෙර ඔහු වෙත කරන ලබන මූලික ආධාරය අපි හඳුන්වනවා ප්‍රථම ආධාරය ලෙස. තුවාල ලැබුවෙකු හෝ හදිසියේ රෝගී වූ පුජ්‍යලෙක් වෛද්‍යවරයෙක් වෙත ගෙන යන තුරු ඔහුට කරන මුල් ආධාරය අපි හඳුන්වනවා ප්‍රථම ආධාරයක් කියලා. ප්‍රථම ආධාරයක් මගින් අප ප්‍රධාන අරමුණු තුනක් සාක්ෂාත් කරගන්නවා. ප්‍රධාන අරමුණ වෙන්නේ රෝගී තත්ත්වය වඩාත් නරක අතරපත් වීම වෙලක්කී. කියන්නේ හදිසි අනතුරකට හෝ රෝගීකට ගොදුරුණු පුජ්‍යලයා ගේම රෝගී තත්ත්වය පොතුවාලේ උත්සන්න වීම වෙලක්වීම ප්‍රථම ආධාර දීමේ එක් අරමුණක්. ඒ වගේම එම රෝගී ලැබූ පුජ්‍යලයාගේ ජීවිතය ආරක්ෂා කිරීම නැත්නම් පුජ්‍යලයාගේ ජීවිතයට ඇතිවිය හැකි හානියෙන් ඔහු වළක්වා ගැනීම ප්‍රථම ආධාර දීමේ අරමුණ. ඒ වගේම සුවය ලබා දීම සඳහා උපකාර කිරීම පුජ්‍යලයා සුවපත් වීම සඳහා මේ ප්‍රථම ආධාර ලබා දීම තුලින් රෝගියාට වඩා පහසුතාවයක් ඇති කරලා ඔහු සුවපත් වීම ඉක්මන් කිරීමත් ප්‍රථම ආධාර මගින් සිදු වෙනවා. අපි මූලික අවස්ථා කිහිපයකදී සිදු කරන ප්‍රථම ආධාර ක්‍රම කිහිපයක් පිළිබඳව සැකෙමින් සාකච්ඡා කරමු. විදුලි අනතුරක්කදී අපි පළමුව ඒ විදුලි අනතුරට ලක් වෙච්ච පුජ්‍යලයා අදාළ විදුලි සැපයීමෙන් ඉවත් කරගත යුතුයි. සාමාන්‍යයෙන් නිවාසයක තත දීම එහෙම නැත්නම් ගොඩනැගිල්ලක කර්මාන්ත ශාලාවක තත දීම නිවැරදි පරිදි සිදු කරලා තිබෙනවා නම් විදුලි සැර වැදීමෙන් අනතුරුව RCCB එනත්තම් මිහිකාඳු පරිපථ මිදිනේ විසන්දිමින් මගින් පරිපථය ඒ විදුලිය විසන්දි විය යුතුයි. එසේ විදුලිය විසන්දුනේ නැත්නම් විසන්දි වූ බවට තවුරු කරගත නොහැකි නම් විද්‍යුත් පරිවාරක වියලි දණ්ඩක් භාවිතා කරලා මෙම පුජ්‍යලයා විදුලි සැපයීමෙන් ඉවත් කර ගැනීම පළමු පියවර වශයෙන් අප සිදු කළ යුතුයි. ඉන් අනතුරුව මේ පුජ්‍යලයාගේ ප්‍රතිචාරය අපට පරීක්ෂා කරන්න පුළුවන්. මේ පුජ්‍යලයා අපේ විධානයකට ප්‍රතිචාර දක්වනවාද කියන කාරණේ අපට පරීක්ෂා කරලා බලන්න පුළුවන්. එතන එම ප්‍රතිචාරය පරීක්ෂා කිරීම මගින් අපි කියන වාචිකව එහෙම නැත්නම් අභිනයෙන් දක්වන ප්‍රතික්‍රියාවකට ප්‍රතිචාරයක් දක්වන්නේ නැත්නම් එහෙම නැත්නම් දක්වනවන අපට එම පුජ්‍යලයා පුජ්‍යලයාට සිහිය පවතින බවට නිගමනය කරන්න පුළුවන්. නම් විදුලි සැර වැදෙන පුජ්‍යලයාට සිහිය පවතිනවා නම් අපට ඔහු වටා සෙනඟ ගැවසීම අඩු කරලා සෙනඟවට වට වෙන්න දෙන්නේ නැතුව ඔහුට හැකි තරම් බාහිරින් වාතාශ්‍රය ලබා ගැනීමට අවස්ථාව සලසලා ඔහු ඇඳ සිටින ඇඳුම් පැළඳුම් ලිහිල් කිරීමෙන් ඔහුට වඩා හොඳින් වාතාශ්‍රය ලබා ගැනීමට ඉඩ පහසුකම් සලසා දිය යුතුයි. ඒ වගේම ඔහුව බිම දිගා කරලා දෙපා හදවතට ඉහළින් ඔසවා දැමීම මගින් මොළය වෙත රුධිර ගමනාගමනය සඳහා වැඩි පීඩනයක් ඇති කරන්න පුළුවන්. පාද හදවතට වඩා ඉහළින් ආධාරකයක් මත ඔසවා තබාගෙන එමුණ ආධාරක නැත්නම් මත් දෙකෙන් ඔසවාගෙන තබා ගැනීම තුළින් එම පුජ්‍යලයාට සුවය ලබා ගැනීම ඉක්මන් කරන්න අපට පුළුවන්. ඉන් අනතුරුව එම බොහෝ විට විදුලි සැර වැදුනහම වෙන්නේ සමහර අවස්ථාවලදී විදුලි සැර වැදීමත් එක්ක පුජ්‍යලයෙක් විසි වෙලා යන්න පුළුවන්. ඒ විසිවීමකට ලක් වුණා නම් පුජ්‍යලයා ගිහිල්ලා බිත්තියක එමුණ නැත්නම් පොළවේ ගැටෙන්න පුළුවන්. ඒ ගැටීම නිසා අනතුරු වෙනත් අනතුරු වලට ශාරීරික තුවාල වලට ලක් වෙලා තියෙන්න පුළුවන්. එතෙම තුවාලගෙන අප සැලකිලිමත් වෙන්න ඕනේ සිහිය තිබෙන පුජ්‍යලයෙක් නම් එහෙම නැත්නම් සමහර වෙලාවට විදුලි සැපීමත් එක්ක ඇලෙන්න පුළුවන් විදුලි සැර වැදීම. එහෙම ඇලිනු අවස්ථාවක තමයි අපට විදුලි රැහෙනින් ඔහුව පරිවරණය කරලා දණ්ඩක් භාවිතා කරලා විදුලි සැපීමෙන් ඉවත් කර ගැනීමට සිදු වෙන්නේ. විශේෂයෙන්ම මේ විදුලි අනතුරකට ලක් වෙච්ච පුජ්‍යලයා බය වෙලා ඉන්න පුළුවන්. අපි ඔහුව සැනසීමට සැනසී යුතු යෝගී බිය නැති කර ගැනීම සඳහා. ඒ වගේම විසිවීමක් වුණා නම් එහෙම නැත්නම් ඇද වැටීමක් වුණා නම් ඒදි ඇති වෙච්ච තුවාල එහෙම නැත්නම් විදුලි සැර වැදීම නිසා විදුලි සැනලියෙන් පිලිස්සීම ඇති වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේ පිලිස්සීම් තියෙනවා නම් ඒ පිලිස්සීමට අදාළව මූලික ප්‍රථම ආධාර ලබා දිය හැකි රෝගියාට පියවි සිහිය පවතින නිසා
ඉන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහුව වෛද්‍යවරයෙක් වෙත යොමු කිරීම සිදු කළ යුතුයි. එනම් මේ ප්‍රථමාධාර විදිහට අප කිසිම වෙලාවක ප්‍රථමාධාරයක් විදිහට ඖෂධ නියම කිරීමක් සිදු කරන්නේ නැහැ. එතකොට ඖෂධ නියම කිරීම සිදු කරන්නේ වෛද්‍යවරයා විසින්. දැන් විදිරි සැර වැදුණු පුජ්‍යලයට අප කිව මුලින්ම ඔහු පරිවරණය කරපු දණ්ඩකින් විදිරි සැපීමෙන් ඉවත් කරගන්නවා. ඉන් අනතුරුව අපි ප්‍රතිචාරය ඔහුගේ පරීක්ෂා කරනවා. ප්‍රතිචාරය ඔහු ප්‍රතිචාර දක්වන්නේ නැහැ කියන එකේ අදහස සිහිය නොමැති කියන කාරණය. සිහිය නොමැති නම් විදිරි සැර වැදුණු පුජ්‍යලයා පියවි සිහියට පත් වෙලා නැත්නම් ඔහුට සිහිය නොමැති නම් අපිට ඔහුට අපිට ඊළඟට සිදු කරන්න වෙනවා ඔහු ශ්වසනය කරනවාද යන්න පරීක්ෂා කිරීම. ඒ සඳහා අපට පුජ්‍යලයාගේ ශ්වසන මාර්ගය විවෘත කරගන්න වෙනවා. ඒ ශ්වසන මාර්ගය විවෘත කර ගැනීම සඳහා අප භාවිත කරන ක්‍රමවේදය අපි හඳුන්වනවා චින් ලිෆ්ට් හෙඩ් ටිල් මෙතඩ් කියලා. ඔහුගේ බෙල්ල හිස මතක් බෙල්ල දෙසට තල්ලු කිරීමෙන් රූපේ දක්වලා ඇති ආකාරයට නිකට එසවීම මගින් ඔහුගේ උගුර අප දන්නවා නාසය සහ උගුර බෙල්ල ප්‍රදේශයේදී සම්බන්ධ නැහැ. මේ සම්බන්ධන ස්ථානයේ දිව මගින් ඇහිරීමට ලක් වෙන පුළුවන් මේ විදිරිසර වැදීම නිසා. එම ඇහිරීම වැළැක්වීම තමයි ශ්වසන මාර්ගය විවෘත කිරීම කියන එකෙන් අදහස් කරන්නේ. ඒ සඳහා හිස මදක් ශරීරයේ දෙසට තල්ලු කරලා නිකටෙන් මදක් එසවීම තුළින් අපට පුළුවන් පුජ්‍යලයාගේ ශ්වසන මාර්ගය විවෘත කරගන්න. ශ්වසන මාර්ගය විවෘත කිරීමෙන් අනතුරුව පුජ්‍යලයා ශ්වසනය කරනවාද යන්න අප පරීක්ෂා කළ යුතුයි. ඒ සඳහා භාවිත කරන ක්‍රමවේදය අපි හඳුන්වනවා look listen feel method එහෙම නැත්නම් LLF method එක කියලා. එතකොට අපිට පුළුවන් මුඛය විවෘත කරපු එම පුජ්‍යලයාගේ මුඛය ආසන්නයට අපේ මුහුණ ගෙන ගියාම අපට පේනවා ඔහුගේ හදවත චලනය වන ආකාරය රූපය දැක්කින දෙන නිරීක්ෂණය කිරීමෙන් හුස්ම ගන්න බව අඳුර ගන්න පුළුවන්. ඒ වගේම ඔහුගේ ප්‍රාශ්වාස කරන වාතයේ උෂ්ණත්වය අපට දැනෙනවා ෆීල් එකක් විදිහට දැනෙනවා අපිට ඔහුගේ ප්‍රාශ්වාස වාතයේ උණුසුම හුස්ම ගන්නම නම්. ඒ වගේම ඔහු හුස්ම ගන්න ශබ්දය අපට ඇසෙනවා. නාසයෙන් හුස්ම ගන්න ශබ්දය අපට ශ්‍රවණය කරන්න පුළුවන්. මෙම ආකාරයට LLF method එක අනුගමනය කිරීම තුළින් ශ්වසනය සිදු වෙනවා නම් තත්ත්වය එතරම් බලපතල නොවන නිසා අපට පුළුවන් පුජ්‍යලයා සුව වීමේ ස්ථාපිතයට හරවන්න. නමුත් ඔහුට තවමත් සිහිය නොමැති නිසා ඔහුට බීමට කිසිම දෙයක් දීමෙන් වැළකිය යුතුයි. අර විවෘත කරපු මුඛයට කිසිම දෙයක් ඇතුළු කිරීමෙන් වැළකිය යුතුයි. මොකද ඒකට ඒ පිට උගුරේ යන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ වතුර උගුරේ සිරවීමට ලක් වෙන පුළුවන්. සිරවීම නිසා ශ්වසන මාර්ගය අවිරේලා ඔහු මරණයටපත් වීමවත් සිදු වෙන්න පුළුවන්. එම නිසා සිහිය පැමිණතුරු වීමට කිසිවක් දීමෙන් වැළකිය යුතුයි. ඒ වගේම ඔහුට සිහිය නොමැති නිසා හැකි ඉක්මනින් වෛද්‍යවරයෙක් වෙත යොමු කිරීමට පියවර ගත යුතුයි. අපි මෙම ඉරියව්ව හඳුන්වනවා සුව වීමේ ස්ථාපිතය. එහෙම නැත්නම් රිකවරි පොසිෂන් එක කියලා. ඒ වගේම මේ විදිලි සැර වැදීමට ලක්ුණු පුජ්‍යලයා ශ්වසනය නොකරන බව අපට LLF පරීක්ෂණයෙන් look listen feel method එකේදී හඳුනාගත්තා නම් ඔහුගේ මරණය මිනිත්තු කිහිපයක් තුළ සිදු වෙනවා. එම නිසා අපට හැකි ඉක්මනින් ආධාර ලබා ගත යුතුයි. එහෙම නැත්නම් හදවත් පෙනහළු පණ ගැන්වීම සිදු කළ යුතුයි. වෛද්‍ය ආධාර කරා රැගෙන යනතුරු අපට විනාඩි කිහිපයක් තුළ ඔහු වෛද්‍යවරයෙක් වෙත රැගෙන යා නොහැකි නම් පළපුරුදු ප්‍රථම ආධාර ශිල්පියෙක්ගේ සහාය ලබාගෙන ඔහුගේ හදවත් පෙන හලු පණ ගැන්වීම සිදු කළ යුතු වෙනවා. අපට ලොකු කාලයක් නැහැ මෙවැනි අවස්ථාවක ඔහු ශ්වසනය කරන්නේ නැත්නම් ඔහු අනිවාර්යයෙන්ම මිනිත්තු කිහිපයක් තුළ මිය යනවා. එම තත්ත්වය වළක්වා ගැනීම සඳහා අපට ඒ වෙලාවේ ආධාර ලබා ගන්න කිසිවෙකු නොමැති නම් හදවත් පෙන හලු පණ ගැන්වීම පහත පරිදි සිදු කරමින් හැකි ඉක්මනින් වෛද්‍යවරයෙක් වෙත යොමු කිරීමට කටයුතු කළ යුතු වෙනවා. හදවත් පෙන හලු පෙන ගැන්වීමේදී ඔය රූපය දැක්වෙන ස්ථානය නිල්පැහැතින් දැක්වෙන ස්ථානය තමයි අපි තෙරපීමට ලක් කළ යුතු වන්නේ. එම ස්ථානය විනාඩියකට වාර 100ක පමණ වේගයෙන් වාර 30ක් තෙරපීමට ලක් කළ යුතුයි. අඟල් එකමාරක් දෙකක් පමණ ගැඹුර ටිකක් ගැඹුරට මෙම තෙරපීම සිදු කළ යුතුයි. එම නිසා තමයි අපි පළපුරුදු පුජ්‍යලෙක්ගේ සහාය ලබා ගත යුතුයි කියලා අදහස් කළේ. එහෙම නැති වුණොත් එහෙම සමහරවිට මේ ඔහුගේ උරස් අස්තීන් වලට හානි වෙන්න පුළුවන්. උරස් අස්තීන් වලට හානි වුවත් අපට වෙන විකල්පයක් නැහැ. අපිට මේ පළපුරුදු නැති වුණත් අනිවාර්යයෙන්ම කාර්ය සිදු කළ යුතු වෙනවා. එහෙම නැති වුණොත් එහෙම මෙම අනතුරට පත් වෙච්ච පුද්ගලයා ජීවිතක්ෂයට පත් වෙනවා. ඒ වළක්වා ගැනීම සඳහා හදවත් පෙනහළු පෙන ගැනීම සිදු කළ යුතුයි. ඒ සඳහා තත්පරයකට මිනිත්තුවට වාර 100ක වේගයෙන් හදවත් තෙරපුම් වාර 30ක් ලබා දෙනවා. ඒ වාර 30කට පසුව කෘතිම සංවාදන දෙකක්
රූපේ දැක්කෙන පරිදි ඔහුට ලබා දෙනවා. අප හුස්ම අරගෙන අපේ ප්‍රාශ්වාස වාතය දෙවතාවක් ඔහුගේ මුඛය තුළට ඇතුල් කිරීම සිදු කරනවා. ඊට පස්සේ නැවත 30 වතාවක් විනාඩියකට වාර 100ක වේගයෙන් 30 වතාවක් තෙරපීමට ලක් කරනවා. නැවත සංවාදනය ලබා දීම සිදු කරනවා. ඒ ආකාරයට කටයුතු කිරීම අපි හඳුන්වනවා හදවත් වෙනහළු පණ ගැනීම. එහෙම නැත්නම් කාඩියෝ පල්මොනරි රිසක්සේෂන් විදිහට. එතන මේ ක්‍රියාවලිය සිදු කරන අතරතුර අපි ඔහුවාම රෝහලක් වෙත, එහෙම නැත්නම් වෛද්‍යවරයෙක් වෙත රැගෙන යා යුතු වෙනවා. එතන මම සාකච්ඡා කළේ මුලින්ම විදුලි අනතුරකදී අප ප්‍රථම ආධාර ලබා දී යුතු ආකාරය. එතන විදුලි අනතුරකදී සිහිය තිබෙනවා නම් අපට ඔහුව සරලව පොළව මත දිගා කරලා හදවතට යලින් දෙපා ඔසවා තැබීමෙන් ප්‍රථම ආධාර කරන්න පුළුවන්. ඉන් අනතුරුව ඔහුගේ බාහිර සංකූලතා, බාහිර තුවාල වලට පිළිසුම් තුවාල හෝ ඇදවැටීම නිසා ඇති වෙච්ච තුවාල ප්‍රථම ආධාර දෙන්න පුළුවන්. සිහිය නොමැතිනම් හුස්ම ගැනීම සිදු කරනවා නම් අපට ඔව සුව වීම ස්ථාපිතයට යොමු කරලා වෛද්‍යවරයෙක් වෙත රැගෙන යන්න පුළුවන්. නමුත් විදුලි අනතුර නිසා හෝ ශ්වසනය කරන්නෙත් නැත්නම් සිහියත් නොමැතිනම් ඔහුගේ ජීවිතය අනතුරට පත් වෙලා තිබෙනවා. මිනිත්තු කිහිපයක් තුල ඔහුගේ ජීවිතය අහිමි වෙන්න පුළුවන්. එම නිසා ඔහුට කෘතිම සංවාදනය ලබා දෙමින් හැකියක්මනින් ඔහු වෛද්‍යවරයෙක් වෙත යොමු කළ යුතු වෙනවා. අපි බලමු ඊළඟට පිළිස්සීම සඳහා ප්‍රථම ආධාර මොනවද කියලා අපි ලබා දෙන. විශේෂයෙන්ම පිළිස්සීමකට ලක් වුණාම වහාම පිළිස්සුණු තැන තිබෙන මුදු වලලු වගේ හිර වෙන්න පුළුවන් දේවල් ගලවලා ඉවත් කරන්න ඕනේ. මොකද පිළිස්සුණු ස්ථානය දෙවනුව ඉදීමීමට පටන් ගන්නවා. ඉදීමීම ආරම්භ වීමට පෙර මුදු වලලු, මාළ වගේ දේවල් වහාම ඉවත් කළ යුතු වෙනවා. ඒ වගේම අපි බලමු සාමාන්‍ය පිළිස්සීමකදී සාමාන්‍ය පිළිස්සුණු ස්ථානය උණුසුම අඩු වෙන තෙක් විනාඩි 10ක් පමණ ගලාගෙන යන ජලයේ හෝ ගලායන ජලයේ ඔබාගෙන ගලාගෙන යන ජලයට අල්ලාගෙන සිටීමෙන් සේදීමට හෝ එහෙම නැත්නම් ජල භාජනයක ඔබා සිටීමෙන් අපට ප්‍රථම ආධාර ලබා දෙන්න පුළුවන්. ඒ වගේම රසායනික හෝ විදුලි පිළිස්සීමකදී රසායනික හෝ විදුලි පිළිස්සීමකදී විනාඩි 20ක විතර පමණ කාලයක් උණුසුම අඩුවන තෙක් ගලාගෙන යන ජලයෙන් සේදීම හෝ ජලයේ ඔබා සිටීමෙන් අපට ප්‍රථම ආධාර ලබා දිය හැකි. ඒ වගේම පිළිස්සීමකදී ඇතිවන දියබුබුලු කැඩීමෙන් වළකින්න ඕනේ. මොකද දියබුබුලු කැඩීමට ලක් කළොත් ඒ දියබුබුලු හරහා විස බීජ ශරීරගත වෙන්න පුළුවන්. එතකොට පිළිස්සීමට වඩා අමතර රෝගී තත්ත්වයන් වලට රෝගියා ගොදුරු වෙන්න පුළුවන්. එම නිසා කිසිසේත්ම දියබුබුලු කැඩීමෙන් වළකින්න ඕනේ. ඒ වගේම මේ මත කිසිවක් ආලේප කිරීමෙන් වැළකිය යුතුයි. ඒ වගේම සැලලිය නිසා නැත්නම් ස්පාක් එකක් නිසා සිදුවන පිළිස්සීමකදී ගැඹුරු තුවාල ඇති වෙන්න පුළුවන්. එතකොට ගැඹුරු තුවාල වලදී දම සැලකිල්ලෙන් ඒට ප්‍රථම ආධාර ලබා දිය යුතුයි, වෛද්‍ය ආධාර ලබා ගත යුතුයි. ඒ සඳහා ඒ වගේ අවස්ථාවක පුජ්‍යලයා කම්පණයට ලක් වෙන්න පුළුවන්. එම කම්පන තත්ත්වය වැළැක්වීමට ඔබ සැනසීමට කටයුතු කිරීම ඉතාම වැදගත්. හැකි ඉක්මනින් ඔහුව වෛද්‍යවරයෙක් වෙත යොමු කිරීමට පියවර ගත යුතුයි. ඊළඟට අපි බලමු කැපුම් තුවාලයකදී ලබා දිය යුතු ප්‍රථම ආධාර මොන වගේද කියලා. විශේෂයෙන්ම කැපුම් තුවාලයකට ප්‍රථම ආධාර කරන පුජ්‍යලයා ප්‍රථම ආධාර ලබා දීමට පෙර නැවත භාවිතා කළ නොහැකි නැත්නම් ඔපරේෂන් වලදී භාවිතා කරන ඔපරේෂන් සඳහා භාවිතා කරන අත්වැසුමක් භාවිතා කළ යුතුයි. සර්ජිකල් ග්ලව්ස් එකක් භාවිතා කළ යුතුයි. ඉන් අනතුරුව තුවාලයට ලක් වෙච්ච පුජ්‍යලයා තිරස්තලයක් මත දිගා කරලා අපි තුවාලය මත රෙදි වලින් එහෙම නැත්නම් ගෝස් වලින් සකස් කරපු පෑඩ් එකක් ඒ තුවාලය මතට තබා තද කිරීම මගින් ඍජු පීඩනයක් අපි තුවාලය මත යොදනවා. එතකොට තුවාලය සිදුවුණු ස්ථානය හදවත ඉහළින් ඔසවා තැබිය හැකි ස්ථානයක සිදු වෙලා තිබෙනවා නම් අතක උලක වගේ තුවාලය සිදු වෙලා තිබෙනවා නම් අපි හදවත ඉහළින් තුවාලය ඔසවා තැබීම මගින් අපට එම තුවාලය සිදු වෙච්ච ස්ථානයට ලේ ගමනාගමනය අඩු කරලා රුධිර වහනය වීම අවම කරන්න පුළුවන්. එතකොට අපි පළමු පෑඩේ මත ලේ වහනය නතරවන්නේ නැතුව තවදුරටත් ලේ වහනය සිදු වෙනවා නම් පළමු පෑඩ් එක ඉවත් කරන්නේ නැතුව ඒ මත තවත් පෑඩ් එකක් එහෙම නැත්නම් තවත් රෙදි කැබැල්ලක් සකස් කරලා ඒ රෙදි කැබැල්ල මතම තබලා නැවත පීඩනයක් යෙදීම මගින් අපි එම රුධිර ගමනාගමනය අවම කරගන්න ගිම්ල කටයුතු කළ යුතුයි. මොකද අපි පළමු රෙදි කැබැල්ල ඉවත් කළොත් අපි දන්නවා මේ රුධිරය තුවාලයක ලක් වුණාට පස්සේ කැටි ගැසීමකට ලක් වෙනවා. මේ කැටි ගැසීමේ ක්‍රියාවලිය ආරම්භ වෙන්න එක එක පුජ්‍යලයාගේ ජානමය ලක්ෂණ බලපානවා කැටි වීමට ගතවන කාලය. රුධිර කැටි ගැසීමේ ක්‍රියාවලිය අඩපණ වෙනවා අපි පළවෙනි
ඒ ගෝස් එක අයින් ගලොත් එහෙම එම නිසා එම පෑඩ් එක තියාගෙන ඒ පෑඩ් එක මත තවත් පෑඩ් එකක් විදියට වෛද්‍යවරයා වෙත රැගෙන යන තුරු ඒ ආකාරයට තුවාලය මත ඍජු පීඩනයක් යොදමින් වෛද්‍යවරයා වෙත රැගෙන යාම සිදු කළ යුතුයි. විශේෂයෙන්ම තුවාලයක් සිදු වුණ ස්ථානයකට ඉහළින් රුධිර මාර්ගය අවහිර වන විදිහට තදින් බැඳීම ඉතාමත්ම නරක ක්‍රියාවක්. එහෙම සිදු කිරීමෙන් ශරීරයේ පහළ කොටස අපි දමු කකුලක සිදුවන අනතුරකදී අපි කලව හරියෙන් රුධිර ගමනාගමනය අඩු කරන්න තදින් බැන්දොත් එහෙම පාදයේ ඇඟිලිවලට රුධිර ගමනාගමනය නිසි පරිදි සිදු නොවීම නිසා ඇඟිලිවල තිබෙන ස්නායුවලට ඒ වගේම රුධිර නාලිකාවලට බලපෑම් ඇතිවිය හැකියි. තුවාලයකදී මම සඳහන් කරපු කාරණේ තමයි මේ රූප සංග්‍රාමයෙන් පැහැදිලි වෙන්නේ. තුවාලය මත ඍජු පීඩනයක් අපි යොදනවා පෑඩ් එකක් යොදලා. ඒ පෑඩ් එක මත තවත් පෑඩ් එකක් විදියට පෑඩ් තබමින් අපි වෛද්‍යවරයා වෙත යොමු කරන තුරු ප්‍රථම ආධාර ලබා දීම සිදු කළ යුතුයි. හදවතට ඉහළින් තුවාලය ඔසවා තැබිය හැකිනම් ඔසවා තැබීම මගින් රුධිර වහනය යොමු කරන්න අපට හැකියාව ලැබෙනවා. ඒතර මේවා මූලික ප්‍රථම ආධාර ක්‍රම පිළිබඳව ඔබ සතුව තියෙන දැනුම ඉතා වැදගත්. කර්මාන්ත ශාලාවක නැත්නම් පාසලේ විද්‍යාගාරයේ දිනදා වැඩ කරද්දී හදිසි අනතුරකට ලක් වුණාම ඒ හදිසි අනතුරකදී රෝගී තත්ත්වයට පත්වුණු පුජ්‍යලයාගේ ජීවිතය ආරක්ෂා කිරීම එහෙම නැත්නම් ඔහුගේ සුවය ලැබීම ඉක්මන් කිරීම සඳහා. මෙන්න අපි අවධානය යොමු කරමු යම් යම් රැකියාවල දීර්ඝ කාලයක් යෙදීම නිසා එම වෘතියට අදාළ රෝග තත්ත්වයන්ට ලක් වෙන පුළුවන් පුජ්‍යලයන් එවැනි රෝග කිහිපයකට උදාහරණ බලමු. ක්‍රෝමියම් කැඩ්මියම් වගේ ලෝහ ආශ්‍රිතව වැඩ කළොත් එහෙම ඒවා ශරීරගත වීම නිසා පිළිකාකාරක තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඊයම් භාවිතය ඊයම් භාවිතා කරන කර්මාන්තවල ඊයම් කැපීම ඊයම් තහඩු සමග කරන කටයුතු වල නිරත වෙන පුජ්‍යලයකට සාමාන්‍ය පුජ්‍යලයකට වඩා ස්නායු ආබාධ ඇතිවීමේ හැකියාව වැඩි. ඒ වගේම හයිඩ්‍රජන් සල්ෆයිඩ් ආග්‍රහණය වීම නිසා ශ්වාසනාලයේ ශ්වසන මාර්ගයේ ආබාධ ඇති වෙන්න පුළුවන්. යකඩ කුඩු ආග්‍රහණය වීම නිසා සිඩ්‍රෝසිස් තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ගල් කුඩු ආග්‍රහණය වීම නිසා ගල් මෝල් වල වැඩ කිරීම, ගල් කැඩීම, ඒ වගේම කාබයිඩ් ගල් භාවිතා කිරීම තුලින් ගල් කුඩු ශරීරගත වීම නිසා එම ගල් කුඩු ගිහිල්ලා පෙනහල්ල මත තැම්පත් වෙනා රූපේ දක්වලා දෙන ආකාරයට එමයින් පෙනහළු වලට හානිකාරී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. එම රෝගී තත්ත්වය අපි හඳුන්වනවා සිලිකෝසිස් ලෙස. ඒ වගේම කපු පුළුන් සම්බන්ධ දූවිලි කපු පුළුන් එක වැඩ කිරීම නිසා අපි නිවැරදි සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය නොකිරීමෙන් කපු සම්බන්ධ කපු නිෂ්පාදන වලදී එහිදී වෙන දූවිලි ශරීරගත වීම නිසා බිසිනෝසිස් වැනි රෝගී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ගැල්වනයිස් තහඩු පෑසීම නිසා ගැල්වනයිස් තහඩු පෑසීමේදී පිටවන වායු ආග්‍රහණය වීම නිසා මෙටල් පියුම් ෆීව වගේ තත්ත්වයන් වලට ලක් වෙන්න පුළුවන් දීර්ඝ කාලීන රැකියාවල නිරත වීමේ ප්‍රතිඵලයක් විදිහට. අපි මීළඟට අවධානය යොමු කරන්නේ වෘත්තීය සෞඛ්‍ය හා ආරක්ෂාව පිළිබඳව, ක්‍රියාකරන අන්තර්ජාතික ආයතන පිළිබඳව, වෘත්තීය සෞඛ්‍ය හා ආරක්ෂාව පිළිබඳව ජාත්‍යන්තර ආයතන විදිහට ක්‍රියාකරන ආයතන අතර ඕෂාස් Occupational Health and Safety Assessment Series ඕෂා ආයතනය වගේම නෝෂ ආයතනය National Institute of Occupational Safety and Health ඒ වගේම HSC Health and Safety Executive ආයතනය සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානය, ලෝක සෞඛ්‍ය සංවිධානය ආදී සංවිධාන අපට වෘත්තීය සෞඛ්‍ය හා ආරක්ෂා පිළිබඳ ක්‍රියා කරන ජාත්‍යන්තර එහෙම නැත්නම් අන්තර්ජාතික ආයතන ඉදිරියට හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම වෘත්තීය සෞඛ්‍ය හා ආරක්ෂාව පිළිබඳව විවිධ ප්‍රමිතීන් පනවලා තිබෙනවා එම ආයතන වලින්. ඕෂාස් 18001 කියලා කියන්නේ වෙනි ප්‍රමිතියක්. වෘත්තීය සෞඛ්‍ය හා ආරක්ෂාව සම්බන්ධ කළමනාකරණ පද්ධතිය ඇගැයීමට ලක් කරමින් ලබා දෙන ප්‍රමිති සහතිකයක් ඕෂාස් 18001 ලෙස හඳුන්වන්නේ. ඒ වගේම කර්මාන්ත ශාලාවක හෝ වැඩවීමක වෘත්තීය සෞඛ්‍ය හා ආරක්ෂාව සම්බන්ධව ඇති කළමනාකරණ පද්ධතිය අදාළ තාක්ෂණික පිළිවිතරයන්ට අනුව පවතින බව ඇගැයීමට ලක් කරමින් ලබා දෙන ප්‍රමිති අපි හඳුන්වනවා ISO 45001 ලෙස. ඒ වගේම පරිසර කළමනාකරණ පද්ධතිය සඳහා ලබා දෙන ප්‍රමිතිය ISO 14001. ඒ වගේම විශේෂම ආහාර නිෂ්පාදන කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය වන ආහාරවල සුරක්ෂිතතා කළමනාකරණ පද්ධතිය ඇගීමට ලක් කිරීමෙන් ආහාර සුරක්ෂිතතා කළමනාකරණ පද්ධතිය වෙනුවෙන් පිරිනමන ප්‍රමිතිය ISO 22001 ලෙස අපට හඳුන්වා දෙන්න පුළුවන්. මෙන්න අපි අවධානය යොමු කරන්නේ ශ්‍රී ලංකාව තුළ
කම්කරුවන්ගේ වෘත්තීය ආරක්ෂාව පිළිබඳව එනැත්තම් වැඩබිමක ආරක්ෂාව සෞඛ්‍ය පිළිබඳව ක්‍රියා කරන ආයතන ප්‍රධාන වශයෙන් කම්කරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කම්කරු දෙපාර්තමේන්තුව කටයුතු කරනවා ඔවුන් ශ්‍රී ලංකාවේ කම්කරු නීතියට අදාළ අනපනත් ක්‍රියාත්මක කරනවා ඊට අදාළ සුවිශේෂී කාර්යභාරයක් කම්කරු දෙපාර්තමේන්තුව මගින් සිදු කරනවා ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකටම අදාළව කර්මාන්ත ශාලා ඉංජිනේරුවරයෙක් පත් කළ තියෙන ප්‍රධාන කර්මාන්ත ශාලා ඉංජිනේරුවරයෙක් ඉංජිනේරුවා යටතේ දිවයිනේ එක් එක් දිස්ත්‍රික්කවල තිබෙන කර්මාන්ත ශාලා පරීක්ෂාවට ලක් වෙනවා කම්කරු දෙපාර්තමේන්තුව හරහා ඒ වගේම වෘත්තීය සුරක්ෂිතා ආයතනය සහ සෞඛ්‍ය ආයතනය නෝ ශ්‍රී ලංකා ආයතනය ජාතික වෘත්තීය සුරක්ෂිතතාවය හා සෞඛ්‍ය ප්‍රවර්ධනය පිළිබඳව වැඩසටහන් සම්පාදනය කරනවා පුහුණු පාඨමාලා පවත්වනවා ඒ වගේම වැඩවීම් ආරක්ෂාව සඳහා ගත යුතු ක්‍රියාවලි පිළිබඳව උපදෙස් සම්බන්ධීකරණය සහ මඟ පෙන්වීමේ කටයුතු සිදු කරන ආයතනයක් විදිහට ජාතික වෘත්තීය සුරක්ෂිතා ආයතනය කටයුතු කරනවා ඒ වගේම කම්කරු හා වෘත්තීය සමත්තා අමාත්‍යාංශය කම්කරු දෙපාර්තමේන්තුවේ රේකී අමාත්‍යාංශය විදිහට කම්කරුවන්ගේ වෘත්තීය ආරක්ෂාව පිළිබඳ මැදිහත් වීම සිදු කරනවා ඒ වගේම කම්කරු ගැටලු කම්කරු ආරවුල් වෙනුවෙන් කම්කරු උසාවි කම්කරු දෙපාර්තමේන්තුවේ යටතේ ක්‍රියාත්මක වෙනවා ඒ වගේම ශ්‍රී ලංකාවේ විවස්ථාදායකය මගින් කර්මාන්ත ශාලාවල සේවකයන්ගේ සේවයේ නියුක්ත වීමට අදාළව සේවයක් තෝරා ගැනීමට අදාළව ඇති අයිතීන් ආරක්ෂා කරලා තිබෙනවා ඒ වගේම මහජන උපයෝගිතා කොමිෂන් සභාව ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය වැනි ආයතන මගින් වැඩවීම් ආරක්ෂාව පිළිබඳව පවත්වා ගත යුතු ප්‍රමිති සහ පිළිවිතර සකස් කිරීමේ කටයුතු සහ උපදේශන කටයුතු සහ නියාමන කටයුතු සිදු කරනවා ඊළඟට අපි අවධානය යොමු කරන්න යන්නේ ශ්‍රී ලංකාවේ වැඩබිම් සෞඛ්‍ය ආරක්ෂාවට අදාළ නීති රෙගුලාසි කීපයක් පිළිබඳව විශේෂයෙන්ම කර්මාන්ත ශාලා ආඥා පනත 1942 මේ තුලින් කර්මාන්ත ශාලාවක පැවති යුතු තත්ත්වයන් පිළිබඳව රීතීන් පනවලා තිබෙනවා සේවකයන්ගේ ආරක්ෂාවට ඒ වගේම සේවක සුබ සාධනයට ඒ වගේම උපකරණ සහ කර්මාන්ත ශාලාවේ සහ පරිසරයේ ආරක්ෂාව පිළිබඳව අනුගමනය කළ යුතු විධිවිධාන රාශියක් මේ පනත තුළ අන්තර්ගත වෙනවා ඒ වගේම පතල් හා යන්ත්‍රෝපකරණ ආඥා පනත 1896 මෙම පනත මගින් පතල් ක්‍රියාවලිය වලට සම්බන්ධව මිනිරන් මැණික් ආදී පතල් කර්මාන්තයට අදාළ සුවිශේෂී තත්ත්වයන්ට අදාළ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව අනුගමනය කළ යුතු විධිවිධාන සහ කටයුතු කළ යුතු නීතිමය ක්‍රියාවලීන් පිළිබඳව සීමා පනවලා තිබෙනවා ඒ වගේම කම් අනතුරට පත්වුණු සේවකයන්ට වන්දි පිරිනැමීම සඳහා 1934 වන්දි ආඥා පනත ක්‍රියාත්මක වෙනවා ඒ වගේම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටේ උත්තරීතර නීතිය විදිහට අවසාන වශයෙන් වැඩවීමක සෞඛ්‍ය ආරක්ෂාව සඳහා යම් යම් සීමාවලට යටත් තමන්ගේ වෘත්තීය අයිතිවාසිකම් කඩවීමකදී නීතියේ පීඩ වැදීම සඳහා භාවිතා කළ හැකි නීති රෙගුලාසියක් විදිහට අපට හඳුන්වා දෙන්න පුළුවන් විශේෂයෙන්ම මෙම නීති රෙගුලාසි කලින් කලට යාවත් කාලන වෙනවා විශේෂයෙන් වන්දි ආඥා පනත යටතේ ලබා සේවකයන්ට බිනමන වන්දි ප්‍රතිශතයන් වන්දි අගයන් ඒ වගේම කර්මාන්ත ශාලාවල වර්තමාන තත්ත්වයන්ට අදාළව සංවර්ධනයේ යුතු ප්‍රමිතීන් ආදිය ඉදිරිපත් කරනවා ඉදිරිපත් කරමින් විවිධ අවස්ථාවල මේ පනත් වරින් වර සංශෝධනයන්ට ලක් වෙලා තිබෙනවා මේව පනත් පිළිබඳ අවබෝධයක් තුළින් අපට හැකියාව ලැබෙනවා වැඩබිමක වැඩ කරන සේවකයෙකුගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීම තමයි මේ සෑම අනපනතකින්ම මේ පිහිටවනද ආයතනවල අරමුණ වන්නේ මෙම ආයතන එක්ව විවිධ අනපනත් සහ උපදෙස් රෙගුලාසි පැනවීමත් සේවකයන් පුරුදු පුහුණු කිරීමත් තුළින් උත්සාහ කරන්නේ වැඩබිමක අනාරක්ෂිත තත්ත්වය අඩු කරලා වැඩබිමක වැඩබිම සෞඛ්‍ය ආරක්ෂිත සේවයට ප්‍රියමනාප වැඩ පරිසරයක් බිහි කිරීම සඳහා දැන් මෙම වැඩබිම සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව මෙම පනත් මගින් සේවක සුබ සාධනය සේවකයන්ගේ ආරක්ෂාව සහ වැඩබිමේ ආරක්ෂාව තහවුරු කිරීම සිදු කරනවා මම විශ්වාස කරනවා මේ පාඩම් මාලාව තුළින් අසෝ උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණ වේදය විෂය නිර්දේශයේ දොළොස්වන ශ්‍රේණියේ 3 වන විෂයයක ආරක්ෂාව සහ සෞඛ්‍ය ඒකකයට අදාළ නිපුණතා මට්ටම් සියල්ල ආවරණය වන විදිහට මේ වීඩියෝ පාඩම් මාලාව සකස් කරලා තිබෙන්නේ මෙම පාඩම් පරිශීලනය කිරීම තුළින් ඔබට අසෝ උසස් පෙළ විභාගයේ වෘත්තීය සෞඛ්‍ය හා ආරක්ෂාව යටතේ අසන ලද ගැටලු වලට පහුගිය විභාග ගැටලු වලට පිළිතුරු සැපීමේ හැකියාව
ලබාගත හැකි ඔබට පුළුවන් පසුගිය භාග ප්‍රශ්න පත්‍ර වල ගැටළු වල පිළිතුරු සපයන්න ඔබ මෙම උගත් කරුණු භාවිතා කරමින් ඒ සඳහා ඔබට ආරාධනා කරමින් තවත් වීඩියෝවකින් ඔබ හමු වීමේ අරමුණෙන් ඔබට සුබ අනාගතයකට ආශිර්වාද දෙමින් අදට ඔබෙන් සමුගෙන යන්නම් ආයුබෝවන්. Thank you.